ෆයිටොලිත කියලා කියන්නේ ඇත්තෙන්ම මේ එක උද්භිද විද්‍යාඥයෙක්ගේ විෂයක්. නමුත් පුරාවිද්‍යාවේදීත් අපි ඒ ශිෂ්‍යයන්ට ඒවා යම් කිසි මට්ටමකට කියලා දෙනවා. ෆයිටොලිත කියලා කියන්නේ මේ ශාකපත්‍රවල අගිස්සේ තිබෙන එක්තරා සිලිකාමය දේහයක්. සිලිකා කියන්නේ වැලිනේ. ඔව්. ඒතර සිලිකාමය අංශුවක්. ඉතින් ඒක කොච්චර සියුම්ද කියලා කියනවා නම් අපි කොළ ආහාරයට ගන්නකොට අපිට ඒක හැපෙන්නේ නැහැ. ඒ තරම්ම සියුම්. තරම්ම සියුම් සිලිකාමය දේහයක්. ඉතින් අපි දන්නවා සිලිකා කියන ඒවා දිරවන්නේ නැහනේ. ඒවා හොඳට තියෙනවා. එතකොට එක එක ගස්වල පයිටොලිත කියන ඒවා, ඒ ගස්වල තියෙන පයිටොලිත ඒ ගහට ආවේනික හැඩයකින් තමයි තියෙන හිස්පටික රූපය. එතකොට උද්භිද DNA එකක් වගේ. ඔව්. උද්භිද විද්‍යාඥයෝ සමත් යම්කිසි පයිටොලිතයක් හම්බුනොත් එමේ මේක කොයි ගහේ පයිටොලිතයද කියලා අඳුරගන්න පුළුවන් තරමට දැන් විද්‍යාව දිනු කරලා තියෙනවා. එතකොට අපි කියමු මේ අසූචි වල තිබුණා නම් පයිටොලිතයක්. ඒ පයිටොලිත මුකුණු යන පයිටොලිතයක් තිබුණා කියලා කියන්නකෝ. උදාහරණයක් හැටියට. ඔව්, උදාහරණයකට ගත්තොත් තමා ආහාරයට ගත්ත, අවසාන ආහාරයට ගත්ත පලා වර්ගයේ පයිටොලිතයක් තියෙන්න පුළුවන් අසූචිවල, අර පාෂාණීභූත අසූචිවල. ඉතින් ඒක අවුරුදු 100 ගණනක් දහස් ගණනක් පරණ වුණත් පයිටොලිතේ සිලිකා හින්දා ඒක දිරන්නේ නැහනේ. ඔව්. ඒ නිසා ඒක අර කොටසේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒවා විශ්ලේෂණය කිරීමනොත් මිනිස්සු ගැන අපිට කියන්න පුළුවන්. ඉතින් අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියෝ කියලා එහෙම කියනවා. ඈ. ඒතකොට ඇත්තෙන්ම දැන් මේක අතුරු මිතුරු කියන්නේ ඇත්තටම අතුරු මිතුරු නෙමෙයි. අපේ ජාතික කතාව. ඉතින් එහෙනම් මේ සතියටත් ආයුබෝවන්. අපිත් සුපුරුදු විදිහට 163 වෙනි වතාවටත් වාඩි වෙනවා අපේ අන්ලිමිටඩ් හිස්ටරි සාකච්ඡා මණ්ඩපේ අපේ ඉතිහාස චාරිකාවට එක්කාසු වෙන්න. ඉතින් සති 163ක් තිස්සේ ලංකාවේ රේඩියෝවක විද්‍යුත් මාධ්‍යයක ලියවෙන දීර්ඝතම ඉතිහාස පට්ටන්දරය තමයි අපේ අන්ලිමිටඩ් හිස්ටරි රේඩියෝ සාකච්ඡාව. ඉතින් රේඩියෝ මාධ්‍යෙන් අපි හැමදාම රාත්‍රී සඳුදා රාත්‍රී 7:30ට Neth FM ඔස්සේ මුළු ලංකාවටත් ලෝකේ පුරාවටත් www.nethfm.com ඔස්සේත් ගෙන එනවා. වගේම මේ වැඩසටහන විකාශනය වුණාන් පස්සේ රාත්‍රී 9:00ට ඔබ දන්නවා YouTube මාධ්‍යයට මෙහි රූපගත කර වැඩසටහන එක්කාසු වෙන බව. ඉතින් මේ හැම මාධ්‍යකින්ම අපිව ලං කරන් ඉන්න අපේ රටේ ඉතිහාසයට කැමති හැම කෙනාවම නැවත වරක් ආයුබෝවන් කියලා පිළිගන්න ගමන්ම මං හිතන්නේ ඔබ මේ කවි අහලා තියෙනවා. අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුතගෙන මනමාලිට හාල් පතක් ගරාලා. ඉතින් ඔය හාල් ගැරිල්ල ගැනයි අතුරු මිතුරු දඹදිවතුරු ගැනයි ඒහා සමානව ඔය අරිට්ටකී වෙන්ඩු එක්ක බැඳිච්ච සාහිත්‍ය ගැනයි බොහෝ දෙනෙක් ප්‍රශ්න නගලා තිබ්බා. ඉතින් මේ අපේ පළවෙනි අඩපැය තියෙන්නේ ඔබේ ප්‍රශ්න වෙනුවෙන්, ඔබේ අදහස් වෙනුවෙන්. ඒකට පිවිසෙන්න කලින් විසඳගන්න අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් එක්ක විසඳගන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබ යොමු කරපු. ඒ තමයි මේ සර් මේ දවස්වල මේ දැන් මේ දවස්වල මේ සීතාවක සමය සහ සෙන්කඩගල සමයට පිවිසෙමින් ඉන්නේ. දැන් ගිය සතිය අපි හමාර කරේ පෘතුගීසි හමුදාව දෝලාවකින් මන්නාරමේ ඉඳන් දෝන කතරිනා බිසවත් ඇන්න ඇවිල්ලා මේ බලන කපොල්ල තරණය කරලා ආසන්න වශයෙන් 15,000ක විතර විශාල හමුදාවක්, ඒකට ලස්කිරිං හමුදාවකුත්, ඒ කියන්නේ දේශීය ජනතාව අයිති පෘතුගීසින්ට සපෝට් කරන හමුදාවකුත් හිටියා. ඔවුන් මේ ගන්නොරුවට පිවිසිච්ච තැනින් තමයි සර් මේ අපේ සාකච්ඡාව අවසන් කරේ. ඉතින් මේ සමය ගැන කතා කරනකොට සර් කිව්ව පොත්පත් කීපයක් තියෙනවා. දැන් අපි අනුරාධපුර යුගයේ මේ පොළොන්නරු යුගයේ නමදෙනිය දක්වාම කතා කරනකොට අපි විශේෂයෙන් වංශ කතාව, එහෙම නැත්නම් මහවංශය පිළිබඳව තමයි නිතරම කියුනේ. ඊට අමතරව සෙල් ලිපි සහ දීපවංශය වගේ දේවලුත් අපි උදාහරණයට ගත්තා. හැබැයි දැන් ඒ පොත්
වලට වැඩියස දැන් අපි කතා කරනවා රාජාවලිය වගේ පොත් ගැන. ඒකම මේ පෘතුගීසි ඉතිහාසඥයෝ ලියපු පොත් ගැන කතා කරනවා. මම මේ ප්‍රශ්නේ මෙතනින්ම පටන් ගන්නම්කෝ. අතුරු මිතුරු දඹදිව උතුරු කතාව අපි ඇදලා ගමු. මේ පොත් මොනවද? ඒකම අපි දන්නවා මහවංශයේ මුල් ටික වෙනම ලියවිලා පස්සේ චූලවංශය ආයකට ඇඳුනානේ. ඔව්. දැන් ওই රාජාවලිය කියන්නේ මොකද්ද? චූලවංශයේ ওই කාලේ වෙනකොට ලියවිමින් තිබුණාද? සර් කියන ওই ඉතිහාස පොත් මොනවද? මොකද අපි මේවා පැහැදිලි කරගෙන යන්ස ඉතුරු සාකච්ඡාවල් වලට එන්න ඉස්සෙල්ලා ওই සමහර පොත්පත් අපි අහන්නෙත් මුල් වතාවට. ඇත්තම නුවන් අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න අපිට නොයෙකුත් අන්දමේ මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර තියෙනවා. ඒ කියන්නේ ලිඛිත මූලාශ්‍ර නෙවෙයි පොත්පත්. සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ ලියා තිබෙන දේවල්. ඔව්. එතකොට ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් සමහර මූලාශ්‍ර සමහර ලේඛන රටේ ඉතිහාසය ලිවීමේ අරමුණෙන් ලියපුවා නෙමෙයි. ඒවා විවිධ අරමුණු වලට ලියපු ලේඛන. නමුත් ඒවා ඒ ලේඛන වල අන්තර්ගත වී තිබෙනවා ඓතිහාසික ප්‍රවෘත්ති. දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් අපි දන්නවා අපේ පැරණිම සාහිත්‍ය අටකතා සාහිත්‍ය. ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය මේ රටට පැමිණියාට පසුව ඒ ගැන දැනගත්තට පස්සේ ඒ ත්‍රිපිටක ධර්මය මගධී භාෂාවෙන් ලියා තිබෙනකොට මේ රටේ අයට ඒක වටහා ගැනීම තරමක් අපහසු වූ බව පේනවා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා මේ 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 මාගධී භාෂාවෙන් ලියා තිබූ ධර්මයට වඩා විස්තර පැහැදිලි කිරීම ලියන්න පටන් ගත්තේ. ඒවා තමයි අපි අටුවා කියලා කියන්නේ. එතකොට මේ හැම ත්‍රිපිටකයට අන්තර්ගත සෑම කොටසකටම සෑම ධර්මයකටම ලියවෙච්ච අට කතාවල් තියෙනවා. දැන් අපි අට කතා කිව්වහම අපි හිතන්නේ මේ ධර්මය විස්තර කරමින් කරපු පැහැදිලි කිරීම පමණයි මේ වගේ තියෙන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි. දැන් මම කියන්නේ මේ මූලාශ්‍ර ගැන අහපු එකනේ. ඔව්. අපි අපේ මූලික තේමාව රාජාවලියට ඇරුණකොට තව මූලාශ්‍ර තියනවද කියන අහන ප්‍රශ්නේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. කේන්ද්‍රීය ප්‍රශ්නේ. ඔව්. නමුත් ඒ ප්‍රශ්නෙට අපි ඉතා දුර ඉඳලා ඉලක්කයක් ගන්න වෙනවා. එතකොට මම කිව්වේ ඉතිහාසය රචනා කිරීමේ අරමුණෙන් ලියවුණු ලේඛනවලට අමතරව තව ලේඛන තියෙනවා ඉතිහාසය ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වෙන. මම ඉතින් පටන් ගත්තේ ඈතම තැනින් අටකතා සාහිත්‍යය. ඒ වගේ අටකතා සාහිත්‍යයේ යමක් ත්‍රිපිටක ධර්මයේ විස්තර කරලා නෙලීලා තියෙන්නේ. ත්‍රිපිටක ධර්මයේ විස්තර කරලා ලියනකොට ඒවා රචනා වුණු අවධියේ තිබුණු සමකාලීන තොරතුරු මේ අටකතාවලට යනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ත්‍රිපිටකය විකෘති කළද? නෑ නෑ, විකෘති කළා නෙමෙයි තියෙන්නේ. දැන් අපි කියමු යම් කිසි දැන් පුරිස ධම්ම සාරති කියන වචනේ විග්‍රහ කරන්න ඕන නම් ආ ඒක ගුණයක් විදිහට තියෙන්නේ. ගුණයක්නේ. ඒක විග්‍රහ කරලා ඉවර වෙලා ඒකට තව උදාහරණ සපයනවා. මෙන්න මේ සිද්ධිය මේකට උදාහරණයක්. ආ ඒ කියන්නේ පුරුෂ ධම්ම සාරතී කියන ගුණය අපිට අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට විග්‍රහයක් තියෙනවා. අර හැදෙනවා. ඒතර මේ විග්‍රහයට ගන්න සමකාලීන සිද්ධියක්. ඒතර සමකාලීන සිද්ධියක් ගත්තම මොකද වෙන්නේ? ඒක ඓතිහාසික මූලාශ්‍රයක් බවටත් පත් වෙනවා. මොකද මේ අටකතා රචනා කරපු කාලේ සමාජයේ පිළිබිඹු කරන තොරතුරු ඒකේ තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මහාවංශය වගේ විශිෂ්ට දීපවංශය වගේ විශිෂ්ට ඓතිහාසික කෘති හැරුණු විට මේ අටකතා සාහිත්‍ය ලංකාවේ ඉතිහාසයේ අර ප්‍රධාන වංශකතාවල නොකියවෙන තොරතුරු වටහා ගැනීමට ලොකු උදව්වක් අපට ලබා දෙනවා. දැන් සමහර අටකතාවල මේ නිරය අපාය විස්තර කරනවා. විස්තර කරන වෙලාවේ උදාහරණ ගන්න අපාය යකඩෙන් තියෙන යකඩ උණු වෙන ලෝදිය ගැන කියනකොට මේ ලංකාවේ පැවති යකඩ කර්මාන්තයේ ස්වභාවයෙන් උදාහරණ අරන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ වගේ බැලුවහම මේ ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න නොයෙකුත් ලිපි ලේඛන තියෙනවා. ඒවා ඉතිහාසය රචනා කිරීමේ මූලික අරමුණෙන් රචනා කරපුවා නෙමෙයි. දැන් අපි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපේ හිතවත් ශ්‍රාවකේ මේ රාජාවලිය හැරුණ විට මහනුවර යුගයේ
ඉතිහාසය පිළිබඳ රචනා වෙච්ච තව කෘති තියෙනවද කියලා. නෑ, රාජාවලියත් එක්ක සංසන්දනය කරනකොට රාජාවලිය රචනා කිරීමේ අරමුණින් ලියු තවත් එවැනි කෘති අපට හම්බෙන්නේ නෑ. නමුත් එවැනි කෘති නැති වුණාට මහනුවර යුගයේ රචනා වෙච්ච ඔය ශාමූප සම්පදා වත වගේ කෘති, එතකොට මහාචාර්ය දිවංගත මහාචාර්ය මැන්දිස් රෝහණදිර මහත්මයා ඉදිරිපත් කරලා සොයාගෙන සංස්කරණය කරපු අස්ගිරි තල්පත වගේ කෘති, ඒ වගේ තව කෘති ගණනාවක්ම තියෙනවා. එතකොට හැබැයි ඒවා ඉතිහාසය රචනා කිරීමේ අරමුණෙන් ලියපුවන් නෙමෙයි. ඒවා මොකක් හරි සිද්ධියක් විස්තර කරන්න ඒ වගේ දෙයකට ලියපුවා. නමුත් රාජාවලිය අපි නිතරම අපේ සාකච්ඡාවේදී මතක් කරන්නේ රාජාවලිය තමයි. ඒක මහනුවර යුගයේ රචනා වුණාට රාජාවලිය තමයි අපේ රටේ පළවෙනි රජුගේ පටන්. විමලධර්මසූරිය පළවෙනි විමලධර්මසූරිය රජු දක්වා අඛණ්ඩව රාජාවලිය විස්තර කරන එකම පොත. List of kings. ආන්න හරි. නාමාවලිය. රාජාවලියනේ ආවලිය. ආවලිය කියලා කියන්නේ අඛණ්ඩව ගලා එන එක. දැන් අපි මහාවංශය හා චූලවංශය ගත්තොත් එහෙම මහාවංශය එක කතරුවරයක පටන් අරගෙන දුර ගෙනල්ලා ඊට පස්සේ සියවස් 8කට විතර පස්සේ ඒකේ දෙවෙනි කොටස රචනා කරන්න පටන් අරන් ඔහොමම එක එක කතරුවරු එක එක කාල පරිච්ඡේදවල මේ කතාව ඉස්සරහට අරන් ආවා. එතකොට අර කතාවේ අඛණ්ඩතාව තිබුණාට ඒවා රචනා කළ කාලවකවානු වශයෙන් ගත්තොත් එහෙම ඒ වගේ වෙනස්කම් තියෙනවා. හැබැයි රාජාවලිය කියන කෘතිය ඒකේ තියෙන තොරතුරු 100%ක් නිවැරදිද සත්‍යවාදීද කියන ප්‍රශ්නේ මෙතනට අදාළ නැහැ. නමුත් මහනුවර යුගය කියන විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂයෙන් 17 18 වගේ සියවස් අධ්‍යයනය කිරීම සඳහා අපට ඉතාම වැදගත් ආලෝකයක් මඟ පෙන්වීමක් කරන්නේ මේ රාජාවලිය කියන පොත. ඒතර රාජාවලිය කියන නමින්ම අපිට පේනවා රජුන් පිළිබඳ ආවලියක් මේකේ කියලා තියෙන්නේ. එතකොට රාජාවලිය පසක තිබීවා ඒක අපේ රටේ ලියවෙච්ච පොතක්. නමුත් මේ රාජාවලියට අමතරව මේ යුගයේ ඉතිහාසය ඉගෙන ගන්න විශේෂයෙන්ම 16 වෙනි ශතවර්ෂය 17 වෙනි ශතවර්ෂය ඒ කාලේ විශේෂයෙන්ම 16 වෙනි ශතවර්ෂය ගත්තොත් ඒ කාලේ ඉතිහාසය ඉගෙන ගන්න අපට උදව් කරන තව මූලාශ්‍ර තියෙනවා. ඒ මූලාශ්‍ර තමයි පළමුවෙන්ම අපි නොඑක් අවස්ථාවල මේ වැඩසටහනේ සඳහන් කළා පෘතුගීසි ලේඛකයන් විසින් තබන ලද වාර්තා. අපි කිව්වා ෆර්නාව් ඩි කියුරෝස්, ඒ වගේම පිලිප්පස් බෝල්දස්, ඒ වගේම රුබේරෝ, මේ වගේ අය ලියපු ලේඛන තිබෙනවා. සමහර වෙලාවට රාජාවලිය මගින් ඉදිරිපත් කරන තොරතුරු වලට වඩා කිට්ටුවන්ත, ඒ කියන්නේ මොකද තීව්‍රතාව වැඩි, බොහොම කිට්ටුවෙන් විස්තරාත්මකව කරන ඉදිරිපත් කිරීම පෘතුගීසි ලේඛකයෝ ඉදිරිපත් කළා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ අරමුණ උනේ මේ ඉතිහාසය රචනා කරන එකනේ. ඒක රචනා කරන එකේ සිද්ධි වාර්තා කරන එකනේ. මොකද ওই විදේශිකයන්ගේ හොඳ පුරුද්දක් තියෙනවා. ඒගොල්ලෝ හැම දෙයක්ම ලියා තබනවා. ඔව්, ඩයරිස් තියෙනවා. අපි දන්නවා ලෝක ප්‍රකට ඩයරිස් තියෙනවා. ඩොයිලිගේ දිනපොත. මේ වගේ ඉතින් මේවා හුඟා දැන් අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි සමාජයට පුරුදු කරලා තියෙන්නේ ඉතිහාස පොත්. මහාවංශය, චූලවංශය එහෙම බලන්න කියලා. රාජරත්නකාරය, සද්ධර්මා ලංකාරය, ධර්ම ප්‍රදීපිකාව, සමහර විට සද්ධර්ම රතනාවලිය, ඒවයි තියෙන ධර්මයේ පිළිබඳ කතා. නමුත් ඒ වගේ අන්තර්ගත වෙලා තියෙන තොරතුරු ඓතිහාසික තොරතුරු හැටියට අපට නිරායාසයෙන්ම ගන්න පුළුවන්. මොකද සමකාලීන සමාජයේ ඒක හටහන් වෙලා තියෙනවා. හටහන් වෙලා තියෙනවා. දැන් ඔය සද්ධර්ම රතනාවලිය තියෙන්නේ ආන්දා යව තල්පත ගත්තාසේ. එතකොට දමන්නේ කසලවද කසල දැමීමෙන් සිදුවන කුසලය නිකසල හේයින්. ඒ යෙදුම්. එතකොට මේ මේවා ඇතුළත හරි විශ්ලේෂකයෙකුට පුළුවන් මේ වගේ ඉදිරිපත් කිරීම මාර්ගයෙන් අර මහා ඉතිහාස සම්ප්‍රදාය තුල තිබෙන දේශපාලනික ආගමික කතාවලින් පරිබාහිරව ජන ජීවිතයට එළඹෙන්න. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අර සීහලවත් උපකරණය, සහස්සවත් උපකරණය වගේ කෘති ගත්තාම ඒවයි තියෙන හරි පොඩි කතා. මට මතකයි එක කතාවක තියෙනවා
සිහලවත් උපකරණය වෙන්න ඕන. මේ උපාසිකාවක් එයාගේ දරුවත් එක්ක පන්සලේ මළුවේ බණ අහනවා. බණ අහනකොට සර්පෙක් කනවා. බලන්න මේ 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 දේවල් වෙන්න පුළුවන්. දැන් හඳ පානේ නම් වාඩි වෙලා මළුවේ බණ අහනකොට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. දැන් මේ වගේ අර සාමාන්‍ය ජීවිතයට අදාළ තොරතුරු ඉතිහාස මහා සම්ප්‍රදාය තුල එන්නේ නැහැ. අපි කතා කරපු මහවංශය ගත්තොත් වංකනාසික තිස්ස රජුගේ ක්‍රියාවන්, මාලිගාවල් වල සිද්ධ වෙච්ච දේවල් නේද? මාලිගාවල් වල මහසෙන් රජතුමා කරපු වැඩ. එතකොට එකෙන් අපිට පේනවා අපි නිතරම මේ වැඩසටහනේ කියන එක තමයි ඕනෑම ලිඛිත ඉතිහාසයක් වර්ණාත්මකයි. වර්ණාත්මකයි කියලා කියන්නේ යම්කිසි කර්තෘවරයෙක් තමාගේ අභිමතය මත තෝරා ගන්නා ලද වෘතාන්තයක් තමයි රචනා කරලා තියෙන ඉතිහාසය ඇතුලේ. ඒතර ඒකට බලපානවා අපි නිතරම මේක කියනවා. සමාජයේ තිබෙන අදහස් උදහස්, සමාජ අදහස් වලිය, ඒවා ඔක්කොගෙම්ම ආරෝපණය වෙච්ච, ආවේශ වෙච්ච කෙනෙක් තමයි ඉතිහාසය රචනා කරන්නේ. එතකොට ඔහුගේ දෘෂ්ටිවාදයයි, සමකාලීන දේශපාලන දෘෂ්ටිවාදයයි මේ හැම එකක්ම මේක ඇතුළට වැටෙනවා. අපි අවස්ථා කීපයකදී මතක් කරා, ධාතුසේන රජතුමා කහවණු 1000ක් දීලා මහානා මහමුදුනට ආරාධනා කරනවා දීපවංශය වැනි තවත් කෘතියක් කරන්නයි කියලා. එතකොට ඒ තමයි මහවංශය ආරම්භය වෙන්නේ. එතකොට ඒවට දීලා තියෙනවා මේ අරමුණු තියෙනවා. මම අපි ඉස්සෙල්ලා කතා කරා මේ මොනාද බුදුරජාණන් වහන්සේගේ පැමිණීම, තථාගතස්ස ගමනං, හරි. එතකොට නරින්දස්ස ගමනං, තේරවාදස්ස ගමනං, බෝධියා ගමනං, මේවා තමයි මේවා ලිවීමේ අරමුණ. එතකොට එහෙම ලොකු නිකන් රාජකීය මට්ටමේ ඉහළ ස්තරයේ දේවල් ලියන කෘති වෙනම තියෙනවා. ඒක කවුරු හරි කතුරුවරයෙක් නොඑක් වෙනත් මූලාශ්‍ර පාවිච්චි කරලා රජවරුන්ගේ ආවලිය ලියන තවත් කෘති තියෙනවා. හැබැයි අපි පුළුල්ව බැලුවාම ඒ කෘති හුඟක් වැදගත්. ඒ කෘති වලට අමතරව අර මහජනයාගේ සිද්ධි, මහජනයා හැසිරිච්ච ආකාරය, ඔවුන්ගේ කෑම බීම ගැන, මේවා ගැන තියෙන විස්තර ඉතා වැදගත්. දැන් අපි ගත්තොත් එහෙම ඩොයිලිගේ දිනපොත විතරක් නෙමෙයි, රොබර්ට් නොක්ස් ලියපු පොත. එතකොට එමර්සන් ටෙනන්ට්, එතකොට ද 11 ඉයර්ස් ඔෆ් සිලෝන් කියන පොත, and true and descriptive account of island of Ceylon කියන කෘතිය. හරි, මේවා ඔක්කොම සහ මධ්‍යකාලීන නායකයන් ඔවුන්ගේ මේ මුහුදු සටහන් විස්තර වෙන වෙන රටවල වල තියෙනවනේ. දැන් ඒවා තියෙනවා ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙන විස්තර. කොයි ප්ලිනීගේ පටන් ප්ලිනීලා දෙන්නෙක් හිටියානේ. එතකොට ප්ලිනීගේ වාර්තා පටන් අපේ රටවල් අපේ රට ගැන විස්තර තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හුඟක් ලොකු සමාජය පිළිබඳ විස්තර ලියලා නැහැ, ඉතිහාසයක් ගොඩනගන්න තරම්. නමුත් අපේ රට ගැන ඉගෙන ගන්න ඔය මේ ඔය ප්‍රධාන මූලාශ්‍ර කියලා කියන ඉතිහාස පොත්වලට අමතරව අපිට නොයෙකුත් දේවල් වලින් ආලෝකය ලබා ගන්න පුළුවන් ලිඛිත ලියන ලද ලේඛන වලින්. ඊට අමතරව තමයි පුරාවිද්‍යාව කියලා විෂයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු ජීවත් වෙනකොට පාවිච්චි කරපු බාණ්ඩ කැඩිලා බිඳිලා ගෙවල් වලට බොන් වෙච්ච ඒවා අත්තිවාරං, සමහර විට ඔවුන් අද පුරාවිද්‍යාව කියන එක මේ උනන්දු වෙනවා මිනිසුන්ගේ මේ අසූචි පාෂාණී භූත වෙනවා. කොළේ වැටුනම ඒවට කොප්‍රොලයිට් කියන වචනෙන් හඳුන්වන්නේ. ඉතින් අසූචි ගණීභවනය වෙලා තිබුණාම ඉතින් ඒක පුරුදු කරන්න ඕන. අසූචි මේ පාෂාණී භූත වෙච්ච අසූචි සොයාගන්න එක, අඳුරගන්න. ඉතින් හුඟක් අතට පුරාවිද්‍යාඥයෝ ඒව ගැන කල්පනා නොකර මේ ගඩොල්ලක් තිවාරං හොයලා කැණීම් කරනවා නම් එහෙම පාෂාණීභූත වෙච්ච අසූචි එයාට නොපෙනී යනවා. ඉතින් ඒ අසූචි සොයාගත්තොත් එහෙම ඉතාම හුඟක් ඉතාම වටිනා තොරතුරු අපිට කියන්න පුළුවන් වෙනවා. මොකද ඒ අසූචි වල තියෙන නොයෙකුත් ජෛවමය දේවල් ඒවා මිය ගිහිල්ලා, නමුත් ඉතාම බලවත් අන්වීක්ෂ වලින් විද්‍යාගාරවලදී ඒවා විශ්ලේෂණය කළා. ඒ වගේ ඉන්න සමහර විට පණුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන ආහාරයට ගත්ත දේවල් වල තියෙන ওই සිලිකාමය දේවල්, පයිටොලිට්ස් වගේ දේවල්, නොයෙකුත් දේවල් බලලා මේ මිනිසුන්ගේ ආහාරය විතරක් නෙමෙයි මේ මිනිසුන්ගේ ව්‍යාධි ලෙඩ රෝග ගැන, ව්‍යාධි වේදය ගැනත්
යමක් කියන්න පුළුවන්කම තියෙනවා. ඔය සිලිකා ගැනත් සර් මේ ලස්සන පැහැදිලිමත් තියෙනවා. මේ අර ශාකේ කෙරෝලනේ ඕක තියෙන්නේ. ඔව් පයිටොලිත් කියනවා. ඔව් ඕක චුට්ටක් කියාගෙන යන්න සර්. නැත්තම් මේ ඒක මං හිතන්නේ වටිනවා අපි වහන් ඉන්න කට්ටියට. ඔව් පයිටොලිත් කියලා කියන්නේ ඇත්තෙන්ම මේ ඒක උද්භිද විද්‍යාඥයෙක්ගේ විෂයක්. නමුත් පුරා විද්‍යාවේදීත් අපි ඒ ශිෂ්‍යයන්ට ඒවා යම් කිසි මට්ටමකට කියලා දෙනවා. පයිටොලිත් කියලා කියන්නේ මේ ශාකපත්‍රවල අගිස්සේ තිබෙන එක්තරා සිලිකාමය දේහයක්. සිලිකා කියන්නේ වැලිනේ. ඔව්. ඒතර සිලිකාමය අංශුවක්. ඉතින් ඒක කොච්චර සියුම්ද කියලා කියනවා නම් අපි කොළ ආහාරයට ගන්නකොට අපිට ඒක හැපෙන්නේ නැහැ. ඒ තරම්ම සියුම්. තරම්ම සියුම් සිලිකාමය දේහයක්. ඉතින් අපි දන්නවා සිලිකා කියන ඒවා දිරවන්නේ නැහනේ. ඒවා හොඳට තියෙනවා. එතකොට එක එක ගස්වල පයිටොලිත කියන ඒවා ඒ ගස්වල තියෙන පයිටොලිත ඒ ගහට ආවේනික හැඩයකින් තමයි තියෙන හිස්පටික රූපය. එතන උද්භිද DNA එකක් වගේ. ඔව් උද්භිද විද්‍යාඥයෝ සමත් යම්කිසි පයිටොලිතයක් හම්බුනොත් එමේ එක කොයි ගහේ පයිටොලිතයද කියලා අඳුරගන්න පුළුවන් තරමට දැන් විද්‍යාව දිනු කරලා තියෙනවා. එතන අපි කියමු මේ අසූචි වල තිබුණා නම් පයිටොලිතයක්. ඒ පයිටොලිත මුකුණු යන පයිටොලිතයක් තිබුණා කියලා කියන්නකම උදාහරණයක් හැටියට. ඔව් උදාහරණයක් ගත්තොත් තමා ආහාරයට ගත්ත අවසාන ආහාරයට ගත්ත පලා වර්ගයේ පයිටොලිතයක් තියෙන්න පුළුවන් අසූචිවල. අර පාෂාණීභූත අසූචිවල. ඉතින් ඒක අවුරුදු 100 ගණනක් දහස් ගණනක් පරණ වුණත් පයිටොලිතේ සිලිකා හින්දා ඒක දිරන්නේ නැහනේ. ඔව්. ඒ නිසා ඒක අර කොටසේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒවා විශ්ලේෂණය කිරීමනොත් මිනිස්සු ගැන අපිට කියන්න පුළුවන්. ඉතින් මේ අපේ මූලික තේමාවෙන් අපි චුට්ටක් එළියට ගියා. එළියට ගියත් ඔව් වටිනවා. ඔව් අපේ අහන් ඉන්න ශ්‍රාවක හිතවතුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. අපි දකින හුඟක් වෙලාවල් වලට නුවන් සමහර පාඨකයෝ ප්‍රේක්ෂකයෝ අපේ රසිකයෝ අදහස් දක්වන තැන්වලදී මේ ලිඛිත මූලාශ්‍රවල පමණක් රැඳිලා ඉඳලා අහවල් පොතේ මෙහෙමනේ කියන්නේ. ඉතින් යමක් පුරාවිද්‍යාත්මක ඔප්පු කරනකොට ඒ අය හිතරිද්දව ගන්නවා මේ මහා වංශය බොරු කරන්න හදනවා එහෙම කියලා. සමහර අය මේ පිටරටවල් වල ජීවත් වෙන අතිශය නූතන සමාජවල ජීවත් වෙමින් හිතනවා අර මූලාශ්‍රවල කියලා තියෙන પરම්පරාව උරුමේ තමයි අපි දරාගෙන ඉන්නේ. ඊට එහෙන් යමක් කියනවට කවුරුත් කැමතිත් නැහැ. සමහර අය විද්‍යාඥයෝ. හරිද? නමුත් ඔය මොන විද්‍යාඥයෙක් වුණත් අර ඉතිහාසය සම්බන්ධයෙන් හිතනකොට තමන්ගේ පෞද්ගලිකත්වය වුන් තුළට එනවා. එල ඒගොල්ලෝ කැමති ඉතිහාසය තමයි ඒගොල්ලෝ අහන්න කැමති වෙන්නේ. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. තමන්ගේ රටේ ඉතිහාසය තමන් කැමති අන්දමට දකින්න. හැබැයි වෘත්තිකයන් හැටියට අපිට ඒක කරන්න බෑ. මන් දගෙන ඉතිහාසය මට රටට පැහැදිලි කරලා දෙන්න බෑ. මගේ වගකීම තියෙන්නේ රටේ ජනතා මම ඉතිහාසය හා සම්බන්ධ විෂයකට පුරාවිද්‍යාවේ නියැලිලා ඉන්න කෙනෙක් හැටියට අපි යමක් ඉදිරිපත් කරනකොට අපිට බෑ මට බෑ මගේ පෞද්ගලික අදහස ඊට කවලම් කරන්න. අපි යමක් කියන්නේ අප විසින් ගොඩ ගන්නා සහ වෙනත් සහෝදර විද්‍යාඥයෝ විද්‍යාඥවරයන් ගොඩ ගන්නා ඉදිරිපත් කරන ඇහැට පේන ආනුභවික ප්‍රායෝගික සාක්ෂි මත පදනම් වෙලා හැකිතරම් දුරට පරිපූර්ණ කතාවක් පරිපූර්ණ අර්ථ නිරූපණයක් අතීතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන එක. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහනේ මුලින්ම අපි කියන්න තියෙන්නේ අතීතයේ ඉතිහාසය ගැන එක මහනුවර යුගය කියන එක 17-18 වෙන්න පුළුවන් කෝට්ටේ යුගය 1505න් පස්සේ ඒ වෙන්න පුළුවන් ඔය කොයි රටක කොයි කාලෙක ඉතිහාසයක් ඉගෙන ගන්න ගියත් ඒකට ප්‍රයෝජනවත් වෙන්නේ ලිඛිත මූලාශ්‍ර පමණක් නෙමෙයි. ඔව් ලිඛිත මූලාශ්‍ර පමණක් නෙමෙයි. සමහර ලාට ජන කවි අපි සෙල්ලම් කරනකොට කියන දේවල් ඒවත් හේතු වෙනවා. ඉතින් ඔයෙම අපි සෙල්ලම් කරනකොට කියපු කවියක් නිසා අතුරු මිතුරු දඹ දියුතුරු රාජ කපුරු සෙට්ටියා එතකොට කංකම් බూరు සින්සොඤ්ඤෝරු ඕවා මේ අපි කියපු දේවල් මේ ඕවා මොනවද සර්? ඇත්තෙන්ම ඔය දැන් ඕවා මේ අපි ක්‍රීඩා කරනකොට කියන ඒවානේ. හැබැයි කතාව හොයාගෙන ගියොත් ඒවා සෙල්ලමක් නෙමෙයි නේද? ඒවා සෙල්ලම් නෙමෙයි. දැන් මේ ක්‍රීඩා කරනකොට වගේම සමහරවිට අපි ඔය 18 සන්නිය කෝලං ඒවා වලත් තියෙනවා ඒවා නේ. ඒ කියන්නේ ඒ හැම එකක්ම ජන සාහිත්‍යය ඒ හැම එකක්ම සමකාලීන සමාජය පිළිබිඹු කරන දේවල්. දැන් ඔය ඔබ කිව්වා වගේ අතුරු මිතුරු කියන එක ගමු. දැන් අපි අතුරු මිතුරු අපි මතකයි අත බිම තියලා ඇඟිලි වලට නේ කියන්නේ. ඇඟිලි අතරට අතුරු මිතුරු දඹ දියතුරු රාජ කපුරු සෙට්ටියෝ කියලා හැම කියනවා. ඈ එතකොට ඇත්තෙන්ම දැන් මේක
ඒ ක්‍රීඩාවයි එහි අර්ථයයි එහි භාෂාවයි අතර තියෙන මේ මාර නිකන් ද්විඝටනාත්මක සබඳතාවක් තියෙන්නේ. දැන් බැලුවහම අපට ඒක කියනකොට ක්‍රීඩාවක්. නමුත් මේ වචනේ ගැලුවොත් අතුරු මිතුරු කියන්නේ අතන අතුරු මිතුරු නෙමෙයි හතුරු මිතුරු. හා උච්චාරණය වෙන්නේ ටිකක් අමාරුයි. හා අ කියලා අපි කියනවා. එතකොට හා එක්ක සා වෙනවා. අතන සා මෙතන කරන්න බෑ. එතකොට අපි ආ කියනවා. අතුරු මිතුරු. අතුරු මිතුරු දඹදිවතුරු. හතුරන් සහ මිතුරන් දඹදිවතුරු. දඹදිව දක්වා. හතුරන් මිතුරන් අතුරු මිතුරු දඹදිවතුරු. දඹදිව දක්වා හතුරන් අපේ මිතුරන්. කවුද ඒ මිතුරන්? රාජ කපුරු සෙට්ටි. ඔය කියන්නේ සෙට්ටි කියන්නේ වෙලෙන්දෝනේ. අපි හෙට්ටි වීදිය කියලා එකක් තියෙනවා. ඒක සෙට්ටි කියන වචනේ. සිටු කියන එක අපි සිටු කියන වචනේ. ඒතර රාජ මේ දේශපාලන අර්ථයක්. ඒතර රාජ රජවරු කුමාරවරු දඹදිව තෙක් මේ රටේ සිට දඹදිව තෙක් කපුරු කියන්නේ මොන හරි වෘත්තියක් කරපු කට්ටියක් වෙන්න පුළුවන්. වෘත්තියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය කපුරු කියන වචනේ පරයය වෙලා තියෙනවා වඩිග කට්ටියට. හරි. ඔය කපුරු හාමිල එහෙම කියලා තියෙනවා. තියෙනවා. වඩිග කට්ටියට ඇතැම් තැන්වල ඉදලා තියෙනවා. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ සර් කියන එක මේ හරියට ගැට ගහනවා. මොකද ඔය ශිව භක්තිය තිබිච්ච අරිට්ට කිය වෙන්නු සම්බන්ධයෙන් ඕක කියන්නේ කපුරු. එතකොට වඩික ඔය ඕවා යන කාලෙනේ සර්. කාලෙනේ මේ. එතකොට මේක යම්කිසි විදිහේ ඥානයක් සමාජය තුළ තිබෙච්ච. ඒතර සමහර මේක කවුරු හරි සාක්ෂරතාව තිබෙන බුද්ධිමය ආයතනයක් නියෝජනය කරන කෙනෙක් ප්‍රචලිත කරපු අදහසක් වෙන්න පුළුවන්. මොකද රටේ සමාජයේ සාමකාමී භාවය සහජීවනය තබා ගන්න යම් යම් ව්‍යාපාර එක එක කාලවල එනවා. එතකොට මේ ආපු අදහසක් දඹදිවතෙක් හතුරන්නේයි සලකන අය සියලුම අය අපේ මිතුරෝ. ඒ ඉන්න කට්ටිය ඊළඟ පදෙන් කියනවා රාජකපුරු සෙට්ටියෝ. එතකොට ඊට පස්සේ දැන් මේක අහන් ඉන්න කෙනෙක් අහයිද ඉතුරු පද ටික අලුතගෙන මන මල්ට හාල් පතක් ගරලා ඉයල ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා මේකේ සමස්තාර්ථය ගත්තොත් එහෙම නුවන් පේනවා. මේක තියෙන්නේ මේ සාමග්‍රීය එහෙම නැත්තම් සහකම්මනේ ඔක්කොමලත් එක්ක යාළු වෙන ඉහළකටත් බෙදාලා පහළකටත් බෙදාලා. ඒකෝ දැන් මේවා රූපක වෙන්න පුළුවන්. අලුතගෙනා මනමාලි. අලුතගෙනා මනමාලි. දැන් මම දැක්කා මේ කොහෙද මූණු පොතේ දාලා තියෙනවා අර අම්බල මේ පිනා පිනා කියන ඒක දහන් ගැට කවියක් කියලා. ඔව් ඒක විවේචනය කළ බොරුවක්. ඒක එහෙම එකක් නැහැ කියලා එහෙම හිතුවක් අර වෙන්න එපා. අපේ සමාජය හරි නිර්මාණාත්මකයි. අපේ සමාජයේ හර නිර්මාත්මන් අපි කියවනේ අර සකදමලයි බබලු වෙලයි ඒ වගේ ලස්සන වචන අපේ භාෂාවේ තියෙන උත්කෘෂ්ටතාව ප්‍රකාශන හැකියාව නින්නාද වීමේ හැකියාව ඒ හුඟක් අපේ භාෂාවේ තියෙන අපි සමහර සත්තුන්ගේ සත්තුන්ට දාලා තියෙන නම් වුණත් අපි ඒ විදිහට සතාගේ හැඩය සතාගේ ශබ්දය අනුව තමයි අපි නම් හදන්නේ. අපි හරි දක්ෂයි භාෂාව හසුරවන්න. ඉතින් ඇත්තෙන්ම අර මේ අම්බලමේ පිනා පිනා වගේම මේ අර අලුත ගෙනා මනමාලිය හාල්පතක් ගරාලා. එතකොට මේ අලුත මනමාලියෙක් එනවා. එයාට අපි හාල්පතක් එයා වෙනුවෙන් ගරනවා. ඒ කියන්නේ සංග්‍රහ කිරීමක්. හරි. අපි ඉහළ ගෙදරටත් දෙනවා පහළ ගෙදරටත් දෙනවා. මගුල් කාරණයක් නේ. කාර්යයක් නේ. එතකොට ඉහළ ගෙදර සහ පහළ ගෙදර සමහර විට මගේ යෝජනාවක් මේක. ඉහළ ගෙදර කියන්නේ කඳු උඩ රට වෙන්න පුළුවන්. පහළ ගෙදර වෙන්න කියන්නේ පාත රට වෙන්න පුළුවන්. ඉතින් මේවේ රූපකාර්ථ තියෙනවා නේ. ඉහළ ගෙදර. දැන් ඔය මේ අපේ මේ කාලේ ඔක අපේ දැන් මේ දවස්වල අන්ලිමිටඩ් ඩිස්ට්‍රි අහගෙන හිටියම ඔය ඉහළ ගෙදරයි පහළ ගෙදරයි ඔක්කොම යාළුවෝ කියන එක තේරෙනවා මල්ලිත්. හොඳට තේරෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉතින් කවුරු හරි කෙනෙක් බලාගෙන ඇති අපි මේ දැන් මොහොතකට කලින් hina vivi කියපු එක කපලා උපහාසාත්මකව තවත් තැනක දාන්න. ඉතින් එහෙම වුණත් කමක් නැහැ. ඉතින් ඉහළ ගෙදරයි පහළ ගෙදරයි සාමදාන වෙනවා නම් මේ කෑලි කපලා විහිළු කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම හොඳයි. ඉතින් ඒ නිසා අපිට අපේ හිතවත් බුද්ධිමත් ශ්‍රාවකයන්ට අපේ හිතවත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන දෙයමයි අපේ සමාජයේ විවිධ මුහුණුවර වලින් මේ සමාජ යථාර්ථයන් ඉදිරිපත් කරා. දැන් අපි සන්නිකෝලම් නටනකොට පොලිස් කෝලම් නටනකොට දැන් වෙලා ඉවරෙන් ඉස්සලා දැන් අපේ ඊළඟ එක කියාගන්න බැරි වෙනවා. ඒකක් තමයි අර කංකම්බූරු සින්සින්ඤෝරු කියන එකත් පැහැදිලි කරනකොට ඒත් මේ පෘතුගීසි සමය සම්බන්ධයි. සින්ඤෝරලානේ සින්ඤෝරලා කියන්නේ මහත්තුරු. ඒ කියන්නේ අපේ නිකන් පෙරිය දොරේලා මොනවාද තේවතු වල ඉන්නේ. හරි. ඉතින් අර මේ මිනිස්සු කතා කරේ
සිංහල මිනිස්සුන්ට කංකම්බුර් කම් කම් බුරුවා කම් කම් බුරු. හරි, එතකොට අරගොල්ල ඔළුව කසකස සිඤ්ඤෝරේ කියලා ආවා. දැන් මේවා තමයි මේ බූරුව කියලා අඬ ගන්නවට සිඤ්ඤෝරේ කියන්නේ. සිඤ්ඤේ යටත් වෙලා නේ ඉන්නේ. දැන් අපි මේ දැක්කනේ පෘතුගීසි කාලේ තිබිච්ච දේවල් මොනවද කියලා දැන් ඉස්සරහට තව කතා කරන්නත් තියෙනවා. හරි, අන්තිමට අහන්නේ මං කියන දේ අහනවද කියලානේ ක්‍රීඩාවේ. ආ සිඤ්ඤෝර සින් සිඤ්ඤෝරේ කිව්වම මං කියන දේ අහනවද. ඉතින් ඒගොල්ලෝ කියන දේවල් අහහ තමයි අපි එක කාලයක් හිටියේ. ඉතින් ඇත්තෙන්ම මේවා මේ පසු කාලයක සමාජයේ දෙස සදේ උපහාසයෙන් බලපෝ අය විසින් නිර්මාණය කරපු දේවල් වෙන්න ඕනතරම් ඉඩකඩ තියෙනවා. දැන් අපිට පේනවානේ අපේ ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්මලංකාරය ලියපු නේ. ඉතින් උන්වහන්සේත් අර සමාජයේ දෙස කිසියම් සදේ උපහාසයකින්, ඒ කියන්නේ මහා විවේචනාත්මකව නෙමෙයි, ඒ සිද්ධ වෙන දේවල් දිහා උපහාසාත්මකව බලලා ඒ සමාජ පවතින සමාජ යථාර්ථයන් ප්‍රතිනිෂ්පාදනය කළා. ඉතින් අත්ත වශයෙන්ම මේ කවි මේ හැම එකක්ම අපි නිකන් ඉබාගාත කිව්වට මං ඔබට එක සැරේකුත් කිව්වා අර පොඩි කාලේ අපි අර පුස්සට අරගෙන බට්ටෝ ගහනවා කියලා එකක් කරනවා. ඒකෙදිත් කියනවා විදල ඉවරලා එහෙම නැත්නම් ටී බෝල ගහන කොටත් කියනවා නොකිරියල් කියලා කියනවා. නොකිරියල් කියනවා. අත්ත වශයෙන් මේ නොකිරියල් කියලා කියන්නේ නෝ ක්ලියරන්ස් කියන එක. ඒ කියන්නේ ටී බෝලේ මැද මොන හරි තියෙනවා නම් එහෙම තනකොළ ගහක් අරෝම වෙලා ඒවා ගලවලා අයින් කරන්න බෑ. යාට ඒකට ගහ පහල නොක්‍රියල් කියනවානේ. එතකොට දැන් මේ බැලුවාම අපේ සමාජය තුළ තත්සම වීම භාෂාව තත්භව වීම ඒ සංකීර්ණ ක්‍රියාවලිය නින්නාද වීමක් තමයි මේ හැම එකේ. මේවා හරි ලස්සනයි වාඩි වෙලා මේවා අධ්‍යයනය කළා සමාජයේ තිර අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. සමාජය තුළ කිසි දෙයක් රෝපණය වෙන්නේ නැහැ හේතුවක් නැතුව. ඉන්නක් නැතුව දුමක් නගින්නෑනේ. ඉතින් ඔය තියෙන හැම කතාවක්ම නුවන් ඒ වගේ අපේ සමාජයේ ඉතිහාසයේ ඈත වේවා මෑත වේවා ඒ වගේ ප්‍රතිබිම්බනය කරන දර්පණයක් හැටියට තමයි අපිට පෙන්වන්න පුළුවන්. සින්චින්ඤෝරේ මං කියන දේ අහනවද? ඔව් අහන්න වෙනවා. අපි කියන දේ අහන්න ප්‍රවෘත්ති අහලා එන්න වෙනවා. ඉතින් ඒ විරාමයට යන් තැපල් පෙට්ටියේ 2045 කොළඹ. එහෙම නැත්නම් බලන් ඉන්න උදවියට පුළුවන් කමෙන්ට්ස් විදිහට, ඊමේල් විදිහට. මොකද ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඊමේල් එක තියෙනවා, තවත් සංවිධාන මාර්ග තියෙනවා. ඔය ඔස්සේ අපිව විමසන්න. එහෙමනම් අපිට ප්‍රවෘත්ති විරාමයට ඉඩ දෙන්න. අපි එන්නම් ප්‍රවෘත්ති රාමයට ගිහිල්ලා දෙවෙනි කොටස බලන අයට පුළුවන් මෙතනින් පිවිසෙන්න.